කොහොමද ඉතින් ඔයාලට අද මං අරගෙන ආවේ ජම්බෝල වලින් ජෑම් එකක් හදාගන්න විදිහ අපි එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු මුලින්ම ඔයාලා ජම්බෝල වල පොත්ත දෙපැත්තෙන් රවුමට කපාගෙන අයින් කරගන්න ඊට පස්සේ ජම්බෝල ගෙඩිය මේ වගේ තනින් තන ඉරියඳ ගන්න ඉරියඳ ගත්ත පොතු ටිකත් ඊළඟට ඔයාලා හැමිට අයින් කරගන්න මම මීට කලින් ජම්බෝල වලින් අච්චාරුවකුයි ජූස් එකකුයි හදලා තියෙනවා ඒක ඔයාලා තාම බැලුවේ නැත්නම් පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා ඒකට ඔයාලා ගිහින් හදන්නේ කොහොමද කියලා බලන්න මේ ජම්බෝල ආහාර ජීර්ණයට ගොඩක් ගුණදායකයි ජම්බෝල වල රෝස පාටයි කහ පාටයි ජම්බෝල වර්ග දෙකක් තියෙනවා මම අරගෙන තියෙන්නේ කහ පාට ජම්බෝල අද මට මේ ජම්බෝල එක හදන්න පොඩි යාළුවෙකුත් උදව්වට ආවා වීඩියෝ එක බලාගෙන ඉන්නකෝ එහෙනම් ඔයාලා කවුද මේ යාළුවා කියලා මේ ඉන්නේ මගේ උදව්වට ආව යාළුවා සමනලියෙක් තමයි උදව්වට ආවේ මේ යාළුවා එහෙන් කැරකෙනවා මෙහෙන් කැරකෙනවා මං හිතන්නේ යාටත් ජම්බෝල ජෑම් කන්න ඕනි වෙලා වෙන්නේ නැති මේ දැක්ක නේද ඉතින් ඔයාලා ජම්බෝල ගෙඩියේ පොතු ඔක්කොම ටික අරගත්තට පස්සේ ජම්බෝල බික් කිහිපයක් බ්ලෙන්ඩර් කප් එකට දාගන්න මම දැන් ජම්බෝල බික් පහක ප්‍රමාණයක් තමයි අරගෙන තියෙන්නේ ජම්බෝල බික් වල වට සුදු පාට පොත්ත එහෙම එකතු කරගන්න එපා එහෙමනොත් ඉත්ත රසක් එනවා ඒ වගේම ජම්බෝල වල තියෙන ඇට එකතු කරගන්නත් එපා ඒකෙමුත් ඉත්ත රසක් එනවා බ්ලෙන්ඩර් එකට ජම්බෝල ටික ඔක්කොම දාගත්තට පස්සේ බ්ලෙන්ඩර් කප් එකේ පියන වහගෙන බ්ලෙන්ඩ් කරගන්න ඔයාලා මේ ටික පෙරා ගන්න නැතුව තමයි අපි ජෑම් එක හදන්න එකතු කරගන්නේ ඒ නිසා ඔයාලා බ්ලෙන්ඩ් කරද්දි දෙපාරක් විතර හොඳින් කෑලි නැති වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න දැන් මම බ්ලෙන්ඩ් කරගෙන ඉවරයි අපි ජෑම් එක හදාගන්නේ මැටි භාජනයක ජෑම් එක හදාගන්න කලින් ගන්න ප්‍රමාණවල හරියටම තියෙන්න ඕනේ බ්ලෙන්ඩ් කරගත්තු ජම්බෝල මේ වගේ කෝප්පයකට දැන් අපි දාගමු මම ජෑම් එක හදාගන්න ජම්බෝල මේ වගේ කෝප්ප දෙකක ප්‍රමාණයක් අරන් තියෙනවා දැන් ඔක්කොම ඔයාලා ලිපේ තියන්න ගන්න මැටි භාජනයට දාගමු මේ ජම්බෝල ජෑම් එක ගොඩක් රසයි ඔයාලත් හදන්න ට්‍රයි කරලා බලන්න දැන් ඔයාලා ඒ මැටි භාජනයේටම සීනි කෝප්ප එකක් එකතු කරගන්න ජම්බෝල ගන්න ප්‍රමාණය වගේ හරි භාගයක් තමයි සීනි ගන්නෙ දැන් රස අණුව ලුණු එකතු කරගන්න ඔයාලා දැන් භාජනයේ ලිපේ තියාගෙන ලිප ඔන් කරගන්න ලිපේ ගින්දර අඩු කරලා තියාගන්න මට මේ ජෑම් එක හරියටම සෙට් වෙන්න විනාඩි 20කට වෙලාවක් ගියා. ඔයාලට පේනව නේද මේ තාම හරි ගිහිල්ලා නැහැ ජෑම් එක. අපි මේ ජම්බෝල ජෑම් එක හදාගන්න වතුර එහෙම එකතු කරලා නැහැ.
තනිකරම ජම්බෝල යුෂවලින් තමයි මේක හදාගන්නේ දැන් මගේ ජම්බෝල ජෑම් එක හරි ගානට සෙට් වෙලා තියෙන්නේ දැන් ඔයාලා ලිප ඕෆ් කරලා තස්නිය යනකම්ම නිමෙන්න තියන්න ගේ පුරා හොඳ සුවඳකුත් එනවා හොඳින් නිමුණට පස්සේ මේ ජම්බෝල ජෑම් එක වීදුරු බෝතලයකට දමා ගන්න මේ ජෑම් එක සති දෙකක කාලයක් ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන් ඔයාලත් මේ ජෑම් එක හදලා බලලා කොහොමද කියලා කියන්න අමතක කරන්න එපා කමෙන්ට් එකකුත් දමන්න ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලට ලයික් කරන්න ඒ වගේම ෂෙයා කරන්න මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට බොහෝම ස්තුතියි